අයිබෝන් අපි මේ ඉන්නේ රයිගම වීරගාමිනී වර්ණකුරු සූර්ය ගුරුතුමාගේ වෙද මහත්තයාගේ කෙතර සහ දේවාලය. ඇතරම මේ සොහොන් කඩවර දේවාලය පිහිටලා තියෙන මේ ස්ථානේ අපි එනකොටත් බැතිමතුන් කීප දෙනෙක් මෙතන හිටියා. ඒ වගේම මීට සුළු මොහොතකට කලින් අපිත් එක්ක පරිණත මාධ්‍යවේදියෙක් ඒ වගේම රාජ්‍ය සේවයේදීලා ඉන්න මහත්තෙක් කරදරයට පත්ලා හිටපු මහත්තෙක් අපිත් එක්ක කතා කරා. අපි මේ කප් මහත්තයත් එක්ක කතා කරන්න කලින් අපි කෙටියෙන් කිව්වොත් අපි අද කතා කරන්න යන්නේ රයිගම සාදු. අයිබන් ඇත්තටම රයිගම සාදු කියලා කිව්වට දැන් ඔබතුමාගේ නම විවාහයෙන් ඇවිල්ලා තියෙන්නේ ඔබේ බැතිමතුන් දේවාලයට දේව සේවය ලබා ගන්න එන මේ දරුවෝ මේ බැතිමතුන් කියන්නේ රයිගම සාදු කියලා. ඒ ප්‍රසිද්ධ වෙලා තියෙනෙත් එහෙමයි. කියලා නිවුස් බලන ඔබටත් මම කියනවා විදේශයන් සිටින අපි සෑහෙන ලොකු සොයා බැලීමකින් අනතුරුවයි මේ ස්ථානයට බොහොම දුරක් ගෙවාගෙන ආවේ. ඔබගේ යම් යම් ගැටලු මං දැන් මේ රයිගම් සාදුත් එක්ක කතා කරද්දී තේරෙයි. ඔබගේ යම් යම් ගැටලු තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට උත්තර මේ රයිගම් සාදුගේ සොහොන් කඩවර දේවාලේ හරහා ලබා ගන්න පුළුවන්. ඔබ දුකටපත් වෙලා නම් ඔබගේ ගැලවුම් කාර්යය කිව්වොත් නිවැරදි. ඇත්තෙන්ම ඇත්තම රයිගම් සාදු මේ රයිගම ගම්පල වගේ අර පරණ කතාවකුත් එක්කම අපි පටන් ගමු. එහෙම ලොකු ප්‍රසිද්ධියක් මේ ප්‍රදේශයේ තියෙනවා නේද? අතීතයේ රාජදරුව පාලනය කරපු රාජ්‍යයක්. මේකේ පුරාණ ඉතිහාසයක් තියෙනවා මේ රයිගමට. රයිගම් බණ්ඩාර රාජ්‍ය විසින් පාලනය කරපු විශාල මේ පන්සල් එහෙම බොහොමයක්ම මේ ගම්පීසේ තියෙනවා. මේක පුරාණ මේ පුරාණ ඉතිහාසයක් තියෙන මේ ගම්පීස තමයි රයිගම රාජධානිය කියලා කියන්නේ. ඒ රයිගම රාජධානී බලශක්තියෙන් තමයි මට මේ විදිහට වැඩ කරන්න පුළුවන් ශක්තියක් බලයක් කඩවර දේවතාවුන් වහන්සේ ලැබලා දීලා තියෙනවා. ඒ කියන්නේ කඩවර දේවතාවුන් වහන්සේ සම්බන්ධයෙන් මීට බොහෝ අතීතයේ සිට මේ පැත්තේ ප්‍රබල බලයක් ගොඩනගමින් තිබුණා කියන එකයි රයිගම් සාදුගේ අදහස. එතකොට රයිගම් සාදු අපි දැන් මේ දේවාලේ කටයුතු වලින් යන කලින් මම දැක්කා එක්තරා රූපවාහිනී නාලිකාවක යම් යම් වැඩසටහන් සඳහා ඔබතුමාගේ දායකත්වය ලබාගෙන තියෙනවා. ඔබතුමා ඒ සම්බන්ධයෙන් කලාත්මක රංගපෑම් වගේ දේවල් කරන්නත් දක්ෂයිද කොහොමද? දැන් ඒවැ පේන විදිහට නම් දක්ෂයි. රංගපෑම් මේක අර වරමෙන් තමයි සාමාන්‍ය කඩවර දෙවියන්ගේ වරමෙන් තමයි වැඩ කරන්නේ. ඒ ශක්තිය තමයි කඩවර දෙවියන්ගේ ශක්තිය තමයි තියෙන්නේ. දැන් මේ නාලිකාවෙත් තිබ්බේ සම්බන්ධයෙන් කරපු වැඩසටහන කරු වැඩසටහන තමයි ඒක ප්‍රචාරය. එතකොට රයිගම් සාදු දැන් අපිට මොන වගේ දේවල් මොන වගේ කාර්යයන් සඳහාද අපේ මේ කඩවර දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ඔබතුමා අරහ අපිට ලබා ගන්න පුළුවන්? ඒ කියන්නේ සීරුම දුක්ඛම් කටු වලට පිහිටක් ලබා ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඇර ගියා කියන්නේ ඒක. ඕනම අනින්නයක් කුරුණයක් බන්ධනයක් අයින් කරන්න පුළුවන්. අයින් කරන යක්ෂ ප්‍රේත පොඩිය බන්ධන තේරම දුරු කරනවා. ඒ වගේ විභාවල ගැටලු කියන කට්ටියට දරුපලා හිමි කට්ටියට ඕනම රෝගයක් සඳහා ප්‍රතිකාර විසින් මා දේවතාව විසින් ලබනවා. එතකොට සාදු මේ දැන් අපි හිතමුකෝ අපිට දැන් මම මේ නිකන් අහන්නේ අපි ලෙඩ ගැන හැමදේගෙනම කතා කරමු. මට හිතෙච්ච දේ අපේ හිතමු දැන් තරුණියක් ඉන්නවා ප්‍රදේශී තරුණියගේ හිත ආදරෙන් ඇති වෙනවා. නමුත් ඇය බොහෝ වෙලාවට ඒකට ප්‍රතිචාර දක්වන්නේ කැමැති වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන්ද මේ දේවාලය හරහා ඔබතුමා හරහා මේකට විධිමත් පිළිතුරක්, ඒ කියන්නේ මං කියන්නේ ළමයා පිස්සික් කරන එකවත් අරගෙන නෙමෙයි, මේ ආදරය කරුණාව ඇති කරගැනීමේ යම් කිසි ප්‍රයෝගයක් අපේ හිතමු වශීගුරුකමක් වගේ දෙයක් අපි මම කෙලින්ම අහන්නේ. මොකද දැන් අපිට එන බොහෝ ප්‍රතිචාර තියෙනවා අපි වෙබ් අඩවියට. ඒතකොට ඒගොල්ලෝ අහන එකට මම ඔබතුමාගෙන් අහන්න ඕන නිසා එහෙම. ඔව්. ඒත් මට කියන්නකෝ කොහොමද මේ වගේ දෙයකට අපි කොහොමද මූණ දෙන්නේ කියලා. එහෙමත් ඒක මල්ලක ප්‍රබල වශී බන්ධන තියෙනවා. ඔව්. වශී බන්ධන ගුරුකම් කින්ද සමගි කරලා කැමැති කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක සාධාරණ වෙ යුතුයි. ඒ කියන්නේ ඔබතුමා ඔය කියන්නේ දැන් අපි හිතමුකෝ විවාහකාන්තාවක් වශී කරගන්න මට උණ උණා කියලා. මම මේ නිකන් උදාහරණයක් කියන්නේ. ඔබතුමා ඒකට මැදිහත් වෙන්නේ නැහැ. නැහැ, එහෙම වගේ දේවල් මැදිහත් වෙන්නේ නැහැ. සාධාරණ හේතු වලට පමණයි. පමණයි. ඊට අමතරව අපේ හිතමුකෝ හදිහුණියම් බන්ධන දැන් අර ඉස්සෙල්ලා අපිත් කතා කරපු මහත්මයාට මොකක් හරි ගැටලුවක්. ඔව්. මම හිතන්නේ ඔබතුමා ඒ කරපු පුද්ගලයන් නොකියන්නේ ඇත්තේ වෛරය, ක්‍රෝධය ඇති වී කියන බයින් ඉන්න. ඔව්.
එතකොට නමුත් ඒ වගේ බන්ධනයකින් විශාල වෙනසක් මිනිස්සුන්ට කරන්න පුළුවන් කියලා ශ්‍රී ලාංකිකයන් අතර විතරක් නෙමෙයි මේ ලෝකේ බටහිර ජාතීන් අතර පවා විශ්වාසයක් තියෙනවා. ඒක සත්‍ය බොරු නෙමෙයි. එතකොට ඒ වගේ බන්ධනයක් කෙරුවොත් අපේ රයිගම් සාදු ඒ පුද්ගලගේ බන්ධන ඉවත් කිරීමේදී කරන අපේ තම රයිගම් සාදු දැන් ඒක ඉවත් කරනකොට ඔබ ඔබතුමාට යම් බලපෑමක් ඇති වෙන්නේ නැද්ද අර බන්ධනය සම්බන්ධයෙන්? මට එහෙම බලපෑමක් නැහැ. මොකද කඩවර දෙවියන්ගේ දේවාකර්ෂණය වැඩ කරන හින්දා මට එහෙම බාහිර ගැටලුවක් කිසිම ගැටලුවක් ඇතිවීමක් වෙන්නේ නැහැ. කරපු පුද්ගලයාට ගැටලුවක් ඇති වෙනවා. කරපු එක්කෙනාට අනිවාර්යෙන් ඒක කර දඬුවම් ලැබෙන, අච්චු ලැබෙන. අපිට කවපු ගමන් ඒක කෙනාට දඬුවම් ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට ඉන රෝගියා දිහා ඒ කියන්නේ කරදරයට පත්විච්ච විපතට පත්විච්ච පුද්ගලයා හෝ තැනැත්තිය දිහා බලලා කියන්න පුළුවන් පරීක්ෂණ දැන් ඒ අවශ්‍ය දේවල් කරලා අපිට කියන්න පුළුවන්ද මේක බන්ධනයකට අහු වෙලා ඉන්නේ? මම කියන්නේ හැකියාව සාමාන්‍යයෙන් මම එහෙම සාමාන්‍යයෙන් කරපු එක නම් නමගම ඉඳලා කියන්න පුළුවන්. කියන්න පුළුවන්. මෙතන රෝගයක් තියෙන අහවල් රෝගේ තියෙන්නේ කියලා කියන්න පුළුවන්. කියන්න පුළුවන්. මේ ඔබතුමා මේ දේවාකර්ෂණයත් එක්ක වැඩ කරලා ලබාගත්තු අත්දැකීම් සහ බලය. බලශක්තිය කඩවර දෙවියන්ගේ සෝම් කරලා දෙවියන්ගේ බලශක්තියෙන් තමයි හැම කරුත්තක්ම කරන්නේ. ඔව් එතකොට අපේ කයිගම් සාදුරු දැන් කඩවර සහ සෝම් කඩවර කියන්නේ දේවතාවුන් වහන්සේලා දෙන්නේද එක්කෙනෙක්ද? මෙහෙමයි ශෙනෙවිරත්න මුල් කරව දේවතාවන් මස්සම් මූලික දේවතාවා යාවතේ ඉන්න රැස්වලල්ල තමයි සෝම් කරවල දල කරවල අඳුන් කරවල සම්මුන් කරවල දල කරවල කියලා ඒ හත් කට්ටුවක් වතේ ඉන්නවා. ඒ ඉන්නේ එක එක දේවතාවෙක් තමයි සෝම් කරවල කියන්නේ. ඒ කියන්නේ ඒ දේවතාවුන් වහන්සේගේ ස්වරූපය එකිනෙකට වෙනස්. එක එක එකිනෙකට වෙනස් වෙලා තමයි රැස්වලා වෙන්නේ. දැන් ප්‍රධාන දේවතාව තමයි ශෙනෙවිරත්න මුල් කරව. මුල් කරවර වටා තමයි 67ක් බලවේග තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් හත් කට්ටුවක් තමයි වැඩ කරන්නේ. වැඩ කරන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබට කොහොමද මේ බලය ලැබුණේ? කොයි කාලේ වගේද මීට? මීට වට අවුරුදු 7කට විතර කලින් තමයි මේ බලය ලැබුණේ. ඔව්. එන්නේ නම් මට නිකම්ම ඉද්දී තමයි නිකම්ම ඉද්දී තමයි මට මේ ශක්තිය බලය ලැබුණේ. දැන් අතරම ආයිගම් සල්ලි අපිට මේ තරඬ පිරිසෙද්දි පවා යම් වෙනසක් මේ කියන්නේ පිළ දෙන්නේ මමත් සාක්ෂි දරනවා අපි මාධ්‍ය කණ්ඩායම මෙතන එනකොටම මාත් එක්ක දැන් අපිත් එක්ක අපර සංජුලා මෙනවිය කියපු කතාවක් තමයි හරිම අමුතුයි. අතනින් මේ හරියට ඇතුළට එනකොට ඒ වගේ විශාල බලවේගයක් දවසේ පැවිසියතර පුරාම ඔබතුමාගේ දේවාලේ හැඳිරෙන්නට කුල දෙන්නේ. ඇත්තරම සොහොන් කඩර දේවතාවුන් වහන්සේට පුළුවන් දෙද එහෙම නැත්නම් වෙනත් කාට හරි බාර දීලා මේ හැම වෙලෙම මෙතන ආරක්ෂා කරන්න මෙතන සෙනෙවිරත් මේ සුහන් කරල දිවදේ බලශක්තියත් මහසොන් දේවතාවේ ශක්තියත් එක්ක තමයි මෙතන වැඩ කරන්නේ. මේ ශක්ති දෙක තමයි මෙතන ගැටුව තියෙන එක මුළු පෑවිසි අතර තමයි මේ බලශක්තිය තියෙනවා. එතකොට නැගෙමද මට තව පොඩි වචනයක් අහන්න පුළුවන්. ඔබතුමාලකට කොයි වගේ ආයත වැඩිපුර පිට පතාවක්? සාමාන්‍යෙම ගොඩක් මෙන්නේ අනවින කුලින බන්ධනට අසුන් කට්ටිය තමයි ගොඩක් මෙන්නේ. අපි දැන් ඒව කරන්නේ නැද්ද? අනවින බන්ධන කොට නෑ දේවතාව ආශි කිසිම කෙනෙකුට අනවිනියක් කොඩිනියක් බන්ධනයක් කරන්නේ නෑ. එතකොට රාගම් සාදු බහිරෝ පූජා, ගෙවල් ආරක්ෂා කිරීම වගේ දේවල් ඔබතුමා කරනවා. මාසික හැම දෙයක්ම කරනවා. ඔව්. එතකොට දැන් අපිට අපේ තුමක දුර බැහැරගෙන නොතකා කරනවද කොයි වගේ දවස්වලද ඒවා කරන්නේ? ඒක සාමාන්‍යයෙන් මම අනම් බන්ධන දෝ සයින් කරන්නේ අගහරු ආදායි සිකුරාදායි විතරයි. ඔව්. මේ දවස්වල තමයි කඩවල දෙවියන්ගේ සොරන් කර දෙවියන්ගේ නියම දිස්ත්‍රි වැඩින්නේ. මේ දවස්වල විතරයි අනවින කොඩින බන්ධන කපලා අයින් කරන්නේ. අනිත් දවස්වල දේපාල වෙනවා. ඔක එතකොට අපේ මේ වගේම සාදු දැන් අපි හිතමුකෝ දැන් උදාහරණයක් නුවර ප්‍රදේශයට ඔබතුමාට යන්න වෙනවා. ඔබතුමාට ප්‍රවාහන පහසුකම් අවශ්‍යද? ප්‍රවාහන පහසුකම් ඒකත් විසින් ලබා දෙනවා. ඊට පස්සේ දැන් ওই බහිරු පූජා කෝ එක දවසක් විතර යනවනේ කරන්නේ. දවසක් කරන්නේ නැහැ. මං ඇහුවට කමක් නැද්ද? ඒකට මිල ගණන් කොහොමද කියලා? එහෙම නැත්නම් ඔබතුමත් ඒක කතා කරගෙන ඒක සමාන කතා කරගෙන තමයි මිල ගණන් නියම කරන්නේ. තනේ හැටියට තනේ හැරිය ගමන් නියම කරන්නේ. හැම කෙනාට මේ විදිහට නියම ගන්න නැති හින්දා මේක සේවයක් වශයෙන් ඉඳලා ඒ කෙනාගේ හැරිය තමයි මිල ගන්න නියම කරන්නේ. ඒ වගේම ඔබතුමාට ආපු විගස කියන්න පුළුවන් මේ පුද්ගලයා කොයි වගේ කරදරයකට පත් වෙලාද ඉතින් කොයි තරහද ඉතින් මේ පුද්ගලයාට නමක් ගමත් එක්ක කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හින්දා ඔන්න එල නිවුස් බලන ඔබට මම කියන්නේ කපු මහත්තයා කරන්නේ සේවයක්. නමුත් හැම දෙයකම යම් කිසි අගයක් එකතු කළ යුතුයි. ඒ නිසා එතුමාට බොරු කරන්න යන්න එපා. ඔබේ කරදරින් බේරෙන්න අවශ්‍ය නම් ඇත්ත කියලා එතුමත් එක්ක කතා කරලා මිල ගණන් අඩු කරගෙන වැඩි කරගෙන කියන්නේ එතුමා සල්ලි වලට නෙමෙයි වැඩේ කරන්නේ. නමුත් ජීවත් වීම සඳහා සහ ආයතනය පවත්වාගෙන යාම සඳහා මුදල් අවශ්‍ය වෙනවා.
අපි ඇත්තරම් මෙතන කරන්නේ සොයා බලා මැදිහත් කිරීම. මම ඔබෙන් ඉල්ලා සිටිනවා එතුමාට අනවශ්‍ය දේ කරදර කරන්න එපා, දුරකථන නැතුව අවශ්‍ය දේට පමණ එතුමාගේ දුරකථනයට කතා කරන්න. අපි මේ දුරකථන අංක සියල්ල තිරේ පහතින් දිස්සෙන ආකාරයෙන් දානවා. ඒ වගේම අපි තවදුරටත් ඔබතුම ඔබ වෙනුවෙන් ඔබ අපිට යොමු කළ ප්‍රශ්න පෙරේද අපි කිව්වහම මෙහෙම විද මහත් එක්ක හම්බෙන්න යනවා කියලා, විශේෂයෙන් මේ විදේශගතවල යන අම්මලා අපිට යොමු කළ ප්‍රශ්න අපි විද මහත්තයෙන් අහනවා. එතුමාගේ වටිනා කාලය තමයි අපිට මේ දීලා තියෙන්නේ. අනුරාධපුරයේ සුනීත කියලා කුවේත්වල දැනට සේවය කරන අම්ම කෙනෙක් සැමියා බීමත් දරුවන්ට කරදර කරනවා කියලා අපිට ඔබතුමාගෙන් අහන්න කියලා ප්‍රශ්නයක් එතුමිය මාතුමා ශ්‍රී ලංකාවට එනවා. නමුත් ඊට කලින් මේකට මොනවා හරි කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද කියලා ඇත්තරම වේද මහත්තයා රයිකම්සාද අපිට පැහැදිලි කරලා දෙන්න. මේ ආත් දේවදෙවල පැමිණෙන්නේ නැතුව සේවයක් ලබා ගන්නද කියලාද? ඔව් ඔව්. මේක එහෙම කරගන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ අපි එතුමිය ඔබ ඔබ දැනුන සුනිතාම්මේ අපි වේද මහත්තයාගේ දුරකථන අංකය දානවා. එතුමත් එක්ක කතා කරලා ඔබතුමාට දුරකථන එතුම දෙනවා නම් කොයි වගේ වෙලාවටද මේ සම්බන්ධ කරගන්න පුළුවන්? දේවාල වැඩ කරන අතරේ වෙන කවුරු හරි දුරකථන දැන් බොහෝ අය කැමති ඔබතුමාටම කතා කරනවා. මේ උදේ 10න් උදේ 6 ඉඳන් 10 වෙනකම් මාව වතන්න පුළුවන් ඕනම දවසට ඕනම කෙනෙක්ට. දැන් විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට දෙවලට එන්නේ නැතුව වුණත් අපිට පිටක් ගන්න ලබා ගන්න පුළුවන්. පිටක් ලබා ගන්න පුළුවන්. ඔව්. මේ පිට පිට බලද්දි ගොඩක් නෑ මහිතාව 500 රුසියා වගේ රටවල ඉන්නවා. මේ කට්ටිය කොහොමද සුද්ධ කළා කියලාවත් දැකලා නෑ. නමුත් මේ කට්ටිය මං කරපු සාර්ණා වලින් 100% හරි ගිහිල්ලා ඉන්නවා. එතකොට දැන් ඔබතුමාගේ අත්දැකීම් මොනවා හරි අමතක නොවන සිද්ධියක් එහෙම නිකන් අපේ පාඨකයන්ට දැන ගැනීම පිණිස මොකක් වගේද? අවුරුදු 7ක මේ සොහොන් කඩවර දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන කාලය ඇතිවෙච්ච වෙනස් වීම සහ අමතක නොවන සිද්ධිය. සිද්ධි නම් ගණනාවක් තියෙනවා. මතකෙද එන්නේ විස්තරේ? මොනක් දැන් අපි හිතමුකෝ මම නිකන් දැන් ඔබ අපි ඇත්තම මේ මොනවා හරි කනතුල වගේ දේවල් තැන් වලත් වැඩ කරලා සොහනල වැඩ කරනවා මිනිමල වල වැඩ කරනවා. ඒ වගේ වෙලාවකවත් මොනවාක්වත් ට්‍රාෂයට බීතියටපත් වෙච්ච සිද්ධියක්වත් මතක නැද්ද? එදමත් ඒක සිද්ධි වෙනවා. ඒක සාමාන්‍ය වෙලාද? දැන් වෘත්ත කර එක කරන හින්දා ඒක එච්චර දැකීමක් කරන්නේ නැහැ. හුරු වෙලා තියෙනවා. හරියට අර මොනවාද අවමංගල්‍ය මේ අධ්‍යක්ෂවරු මිනිවට බය නැහැ බය නැහැ වගේ දේවල් හුරු වෙලා තියෙනවා. යක්කුන්ටත් අපි බය නැහැ. බය නැහැ අපි යක්කුත් අපිට හුරු වෙලා. යක්කුත් හුරු වෙලා. ඔව් දැන් අපි මේ ඉන්නේ රයිගම් සාදුගේ සොහොන් කඩවර දේවාලේ. ඔබට කොළඹ ඉඳන් එනවා නම් කොට්ටාව ප්‍රධාන හයිවේ මාර්ගයට වාහනයකින් ඇතුල් වෙලා ඊට පස්සේ ගැලණිගම එක්සිට් එකෙන්, ඒ කියන්නේ ගැලණිගම හෝමාරුවෙන් බැහැලා රත්නපුරයේ පැත්තට හොරණ පැත්තට යනකොට රයිගම් හන්දියේ රයිගම් පන්සල ඉස්සරහින් දකුණු පැත්තට රයිගම ගැලණිගම හෝමාරුවෙන් බැහැලා රත්නපුරයේ හොරණ පැත්තට යනකොට රයිගම් හන්දියේ රයිගම පන්සල ඉස්සරහින් තියෙන දකුණට තියෙන මහා මාර්ගය ඇවිල්ලා ඊළඟ තුම්මං හන්දියනුත් දකුණට ඊළඟ තුම්මං හන්දිය වමට වමට හැරිලා පොඩි දුරක් එනකොට කායෙන් හරි ඇහුවොත් එහෙම සොහොන් කඩවර දේවාල කියලා අපිත් හොයාගත්තේ එහෙමයි. අතරම මෙතෙන්ට එන්න පුළුවන් විශාල දැන් අතරම කලින් වෙලාවක් වෙන් කරගෙන ඉන්නවා නේද සතු හොඳ මේනන ගොඩක් පස් වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ ඔබතුමාට එකක් තමයි රයිගම් සාදුට අපහසුයක් ඇති වෙනවා. අනිත් එක ඔබට විශාල වෙලාවක් දැන් අපිත් මෙතන පැයකට වඩා වැඩි කාලයක් හිටියා අපි නම් කීප වෙලාවකටම. ඉතින් මේ ඒ වගේ තත්යක් තමයි මෙතන තියෙන්නේ. විශාල බැතිමතුන් ප්‍රමාණයක් මේ ස්ථානෙට එනවා යනවා. මොකද ඒ සියල්ල සත්‍යයි. අද ඔබ විදේශගත වෙලා ඉන්න ඔබත් දුරකථනය අපි ලබා දෙන රයිගම් සාදුවේ උදේ 6 ඉඳන් 10 වෙනකම් ආයේ මං හිතන්නේ රෑ 9න් පස්සේ රාත්‍රී කාලෙදිත් ඔබට රයිගම් සාදුව ඇමතිය හැකි. කරුණාකරලා
දුරකත නැමතුම් දෙනකොට නිශ්චිත කරුණු දැනගෙන කතා කරන්න. මොකද මෙතන කාර්ය බහුල ස්ථානයක්. මෙතන දේවල ක්‍රියාත්මක නොවන දින මොනවද රයිකම සර්? අඟහරුවාදා සිකුරාදා දේවල් වැඩ කරන්නේ නැහැ. අඟහරුවාදා සිකුරාදායි මේ සොහොන් කඩවර දේවාලේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම නිවාස පරීක්ෂාව සඳහා දින දෙක යොදාගන්නේ අඟහරුවාදා සිකුරාදා. අඟහරුවාදායි සිකුරාදායි. බහිරෝ පූජා නිවාස පරීක්ෂාව සහ මෙම දෙවලෙන් පිටත කෙරෙන වැඩ සඳහා ඔබට රයිගම් සාදු සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ දවස් දෙකේ ඒකත් කලින් දුරකථන ඇමතුමක් දීලා ප්‍රවාහන පහසුකම් ඔබ ලබා දිය යුතුයි. ඇතම හොඳ දේවල් ලබා ගැනීම ලෙහෙසි නෑ. ඒක නිසායි අපි මෙච්චර මේ කියන්නේ. හෙල නිවුස් අපි රයිගම් සාදු හොයාගෙන ඉන්නේ විශාල ඉල්ලීම් සහ ලැබුණු ප්‍රතිචාර මතයි. එතකොට අපි වෙනත් YouTube නාලිකාවක් හෝ Facebook අය ඒ වගේ සමාජ මාධ්‍ය ආයතනයක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතනයක් ලෙස බලපත්‍රලාභී ආයතනයක්. අපිට එහෙම ඕන විදිහට වැඩ කටයුතු කරන්න බෑ. ඉතින් හැම දෙයක්ම හොයලා බලලා තමයි වැඩ කටයුතු කරන්නේ. අතරම රයිගම් සාදුත් අපි හෙල නිවුස් වෙබ් අඩවිය සමග එකතු වෙනවා. ඉදිරියේදී ඔබතුමාගේ නිල වෙබ් පිටුවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක. ඒක නිල වශයෙන් ආරම්භ කරනවා. එතකොට රයිගම් සාදු පිළිබඳ සියලුම විස්තර එම වෙබ් පිටුවේ අන්තර්ගත වෙනවා. එතුමාට chat කරන්න පුළුවන් ඒක හරහා. ඒ වගේම එතුමත් එක්ක කතා කරන්න පුළුවන්. එතුමගේ ඉදිරියේදී සියලුම වීඩියෝ සහ ඔය කරන බහිරෝ පූජා වගේ දේවල් අපි එම වෙබ් පිටුව හරහා කියලා නිවුස් හරහා ඔබට දැర్శණය වීමට සලස්සනවා. ඔබට සියලු තොරතුරු රයිගම් සාදු පිළිබඳ හෙල නිවුස් සමගින් එකතු වෙලා බලන්න පුළුවන්. රයිගම් සාදු අවසාන වශයෙන් ඔබතුමා කිව්වා අනවින කොඩි වින කරන්නේ නැහැ කියලා. ඇත්තම ඒක විශාල පාඩුවක් නේ ආර්ථික වශයෙන්. ඒ එහෙම තීරීත් ඔබතුමා ඒ වගේ දෙයක් නොසලකා හරියට අනතික පාපයක් නේ. පාප දේවල් කරන එක හර නෑ නේද? ඒ කියන්නේ සල්ලි වලට අපි හැමදේම කරන්නේ නැහැ. සල්ලි වල හැමදේම කරන්න බෑ. ඇත්තම අනවින කොඩි වින කරන්නේ ලොකු පාපයක් සිද්ධ කරගන්න වෙලක් නේ. ඒ කියන්නේ ඒ වෙනද ඒ වගේ දේවල් මම සල්ලි වලට කෝටියක් ලැබුණත් මම අනවින කොඩි වින කිසිම කවර කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ව්‍යාපාර දිනුන සම්බන්ධ ව්‍යාපාර දිනුන කරන්නේ ඒකට වැඩ කරච්ච කරන ව්‍යාපාර දිනුව යන්ත්‍ර මන්ත්‍ර හැම දෙයක්ම කරනවා. යන්ත්‍ර මන්ත්‍ර වලින් දේවතාව විසින් කරනවා හැම වැඩකම කරනවා. ඒ කියන්නේ ඕන හැර ගියා කියන්නේ මේම සියලුම වශයෙන් අනවින කොටින් කැපීම නේද මාත්‍රා වලට බැහැ වෙලා ඉන්න කටේ මුලවා ගැනීම. ඒ කියන්නේ අසාධාරණ ලක්ෂණ රැකියාව වෙනලා ඉතර ගිහිල්ලා දුක්ඛම්පත වලට පත්තරන්නේ සියලුම කයට පිළිත වෙනවා. දැන් ඔබ දැක්කනේ රයිගම් සාදු කිස්තාවරේ දැන් ඕන්නම් මුදල් හොයනනම් බල්ලු මරලා සල්ලි හොයන්න පුළුවන් කාලෙක අනවින බන්ධන කොඩි වින එතුමා කරන්නේ නැහැ. හැබැයි කරපු බන්ධන ඉවත් කිරීම අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම හැර ගිය අය ඔබගේ සැමියා ඔබගේ බිරිඳ ඔබ හැරගොස් සිටිනම් රයිගම් සාදු හම්බෙන්න ඔවුන්ගේ හිත වෙනස් කරලා නිසි ක්‍රියාමාර්ග අරගෙන ඔවුන් උන්මත්තකින් නොකට ඔබ ළඟට ගෙනත් දී මේ වගේම එතුමා බාර ගන්නවා. ඒ වගේම තමයි වශී බන්ධන කොතරම් සාර්ථකව සිදු කරත් අසාධාරණ පරිදි ඒ කියන්නේ අපි හිතමු විවාහක කාන්තාවක් විවාහක පුරුෂයෙක් වශී කර ගැනීමට උත්සාහ කරනවා නම් ඒකට මෙතන ඉඩක් නැහැ. නමුත් ඔබේ ආදරය වෙනුවෙන් ඔබ වෙනුවෙන් හැමදාම රයිගම් සාදු අනිවාර්යයෙන්ම ඔබට උදව් කරනවා. එහෙනම් රයිගම් සාදු ඒ හින්දා ඔබ පොඩ්ඩක් මේව තෝරලා බේරලා එන්න. අතරම වීඩියෝ එක බලපු ඵලයට මෙතන නෙමෙයි කල්පනා කරලා වැඩ කටයුතු කරන්න. අපි නැවත තවත් වීඩියෝ එකකින් හමු වෙමි බලාපොරොත්තු වෙන ඔබතුමාට ආයි බාගන්න.